දෙවැනිනි මේ දායිඳං අදවෙනකං ලීනි අනුවස්ගේ ලඟින්ම ඉටියා කතාාව ඉගි සපයපු විදිහට ලීනි අනුවසක ආරුවේ කියල් තමයි ප්‍රේක්ෂකයන් හිතුවේ කතාව ම ඇතක් වෙනකම්ම අනුවස් ලීනිගේ ක්ෂකද කියන ප්‍රශ්නය ප්‍රේක්ෂකයන්ට තිබ්බා ඒත් මේ වෙනකොට අනුව සාක්ෂට ආදරය කියලි වරයි දැල් ලිහිනි තනිවෙලා අනවස්ට හිතිං ආදරය කන්නවා කතාාවට දැන් අලුතින් චර්තයක් එක තුවෙලා ඒත් ්‍රදීශ් කියන්නේෙ බට හිර පන්නයට හැදුන කෙනෙක් මෝම හිතනයතාවට අලුතෙන්ග ෙනපුු මේ චරිතය ලීනිගේ ආදරවන්තය වේවි කියලා. ඒත් ලීනි කියන්න ගමේහදුණු කෙනෙක්, ලිහිනිට රදශව ගැලපෙනවද. බොහ ප්‍රේක්ෂකයන් තවමත් ඉන්නේ ලීනි අනවස්්ට අ යිතිවෙන්න ඕන කියන අදාහසිං. ඔයාට මතකද. ලීහින්ට වැඩින්නකේදී හම්බුණු මෙන් මේ චරිතය. ලීහිනි කරදරේ වැටනුවෙලාලවකදි ලීනව බේරගත්තෙත් මේ කොල්ලා. මේ කොල්ල එක් කතා කන්නවට ලීනි මේ කොල්ලැක් ඉන්නවට අනුවස් වැඩිය කැතිවුණේ නැහෙැ. ඒගේ අනන්ුවසගේ හිතේ පොඩි රිසියාවකුත් තිබුණ. ඉතින් රදීශ්ලීන්ට ළංගෙන්න්න හැදුවත් අනුව සේක් කැමති වෙනක් නැහැ මොකද රදීශ්වගේ කෙනෙක් ලින්ට ගැලපෙන්න්නේ නැ කියල අනුවස් දන්නවා. ්‍රදශගේ ගතිගුණ බැලුවහමඒය ආක්ෂගේ ගතිගුණවල්ට නම් ගැලපෙනවා දැන් ආක්ෂා අනුවස්සෙක්ක තරා වෙලා ඉන්නේ ආක්ෂ රදීශක්ක යාළුවෙනවද නැද්ගෙනක තීර්ණය කරන්නේ ප්‍රේක්ෂකයන්, මොකද ප්‍රේක්ෂකයන්ගේ තීරණය අනුව කතාාවී ඉතිරිය වෙනස්සෙනවා. එහ මන තනුව ශ්‍රීියෙක්ක යාළුවෙයි. ගෙන वाගේ දස பாාලකம்ින් කන්න.